සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චරියං ආවුසෝ අභූතං ආවුසෝ යාවංචිදන්තේන භගවතා ජානතා පස්සතාරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලී කතා මහප්පලා උත්තා මහානි සංසාතිීති. ධර්මස්රණාබිලාසි කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, ප්‍රඥා රූපවාහිනිය ඔබ වෙත ගෙන එන තවත් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම්. අද දවසේ මේ උතුම් සදහම් දේශනාවේ සදැහැති දායකත්වය සම්පූර්ණ කරනවා කඩවත පදිංචි ස්වර්ණාජයන්ති මහත්මිය ඇතුළු දූදරු පිරිස. අරමුණු හැටියෙන් සඳහන් කරන්නේ වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු ජේම් හීන් බණ්ඩා ජයසිංහ මහත්මා ප්‍රධාන කොටගෙන වර්ග පරම්පරාගත සැමට පින් අනුමෝදන් කරන්න. මියගිය හැමට පින් දෙන්නටත් ජීවත්වන හැම දෙනාටම මෙලොව පරලොව උතුම් නිවන් සුවපිණිසත් අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වය සම්පූර්ණ කරනු. හොඳයි, බණ ටිකක් අහමු. බණහන වෙලාව පෙමතන අද මේ සද්ධර්ම දේශනාව සඳහා මාතෘකාකට ගත්තේ මජ්ඣිම නිකායන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම කායගතා සති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ලෝකයේ උතුම් ධර්මයේ දේශනා කරද්දී එතුවක් කාලයක් ලෝකයේ තිබ්බ සමහර දේවල් වෙනස් වෙනවා. දැන් ලෝකෙ මිනිස්සු රාගයෙන්ම මත් වෙලා රාගයෙන් සතුටු වෙද්දී බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරනවා විරාගය තුළමයි සතුට කියලා. එතකොට නිකන් අහසයි පොළොවයි වගේ වෙනස. මිනිස් හිතන්නේ ආස දේවල් ලංකර ගත්තාම සැප වැඩි කියලා. බුදුවරෙක් තමයි කියන්නේ නෑ, ආස දේ ලංකර ගත්තාම සැප නෙමෙයි දුක කියලා. ඊළාට ලෝකෙ මිනිස් හිතන් ඉන්නවා ද්වේෂයෙන් තමයි සතුට. ඒ කියන්නේ අපි කාගෙන් හරි පලි ගත්තාම, අපිට ගැහුවොත් අනිත් පැත්තට ගහපුවාම, අපිට පාරක් ගැහුවොත් ඒ මිනිහා මැරුවාම, එතන තමයි සතුට. බුදුවරෙක් තමයි ලෝකෙට කියන්නේ ද්වේෂයෙන් නෙමෙයි සතුට ලැබෙන්නේ, අද්වේෂයෙන්. ඊළාට ලෝකෙ ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නවා මෝහ සිතුවිලි, මෝහාන්ධකාරයේ යටපත් වෙලා ලෝකෙ සතුට තියෙන්නේ මුලාවීම මත. ලෝකෙ යථාර්ථය දැනගත්තත් මිනිස්සු හරි කැමතින්නේ දන්නේ නැහැ වගේ ඉන්න. එතකොට ඒ නොදත් ලෝකයාට අනවබෝධයෙන්, අවිද්‍යාවෙන්, මිත්‍යාවෙන් එළියට එන්න උදව් කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුවරෙක් ලෝකෙ පහළ වෙලා පෙමන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය නැතිකරන්න ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය ජීවිතයට එකතු කරගත්තොත් මෙලොව සැප. ඊළඟට තව තවත් අපි පුහුණු පුහුණු කරොත් අපිට පරලොවත් සැප සුගතියකට යන්න පුළුවන්. හැබැයි මේ ප්‍රායෝගිකත්වයේ තියෙන ඉහළම ඵලය තමයි නිවන. ඕනේ නම් අපිට පුළුවන්
ජීවත්වන කාලය තුළදිම නිවන සාත්සාත් කරන්න. ඒ සඳහා උපකාරවන දේශනයක් තමයි අද මේ කායගතා සති සූත්‍රයේදී ඔයත්තන්ට පැහැදිලි වෙන්න. පිමතනි, ඔය ඇත්ත කවුරුත් දන්නවා මේ තථාගතයන් වහන්සේගේ දේශනා අතර බොහොම වටිනා දේශනාවක් නොවේ මහා සතිපට්ඨාන සූත්‍රය. ගොඩාක් තැන්වලදී අපි සතිපට්ඨාන සූත්‍රය ගැන කතා කරනවා. නමුත් මේ රටේ බහුතරයක් දන්නේ නැහැ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ කුමක්ද කියන කාරණේව. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුනහම ආදාහනපලේ දාලා තියෙනවා. ගොඩක් අය දන්නේ නැන්නේ මේක සතිපට්ඨාන සූත්‍රය කියලා. මගෙන් ඊයේ පෙරේද තරුණයෙක් කිව්වා, හාමුදුරනේ අර හාමුදුරුවරු අපවත් වුනහම දාන මියුසික් එක මොකද්ද කියලා. ගාථා වගේක් යනවා, හරි ලස්සනයි, මොකද්ද මේ මියුසික් එක කියලා. ඉතින් බලන්නක එතකොට අපේ බෞද්ධයන්ගේ අවබෝධය. ඒ තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨානය කියන්නේ හාමුදුරුවෝ අපවත් වුනහම දාන එකක් නෙමෙයි, නිවන් මගට අවශ්‍ය කරන මූලිකම පියවර. උදේ හවස ගෙවල් වල දැම්මත් කිසි පාඩුවක් නෑ. මොකද්ද මේ සතිපට්ඨාන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මං හිතන විදියට තථාගත දේශනා අතර වටිනම සූත්‍රය. උන්වහන්සේ සතිපට්ඨානයේදී තමයි අපිට කියලා දෙන්නේ, ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. මේ ලෝකේ එකම එක පාරයි තියෙන්නේ, එකම එක මාර්ගයයි තියෙන්නේ. මොකටද? සත්තානං විසුද්ධියා. මේ සත්වයා පිරිසිදු වීම වෙනස තියෙන්නේ එකම පාරයි. ඊළඟට දේශනා කරන ශෝක පරිදේවානං සමතික්කමා. අපිට මේ ශෝකය පරිදේවය එතර වෙන්න ඕනේ නම් මේවෙන් එකම මාර්ගයයි තියෙන්නේ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. මේ දුක් දෝමනස් කියන ඒවා නැති කරලා දාන්න නම් එකම පාරයි තියෙන්නේ. ඥානස්ස අධිගමාය. ඥානය උපදවා ගන්න ඕන නම් එකම පාරයි තියෙන්නේ. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන් දකින්න ඕනේ නම් එකම පාරයි. එහෙනම් පාරවල් දෙකක් නැහැ. බුදුහාඳුරෝ කිව්වා නම් මේ මාර්ගය තමයි නිවන් දකින්න කියලා. ඒකම තමයි, වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ මාර්ගය කුමක්ද, එකම පාර කුමක්ද? චත්තාරෝ සතිපට්ඨාන, සතර සතිපට්ඨාන. ඕක තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වැදගත්කම. මේක තමයි එකම ක්‍රමය. ඔය සතර සතිපට්ඨානය ගැන කතා කරද්දී අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා දිවසේ අනුපස්සනා යටතේ මේක බෙදනවා. ඒකේ පළවෙනිම අනුපස්සනාව, පළවෙනි සතිපට්ඨාන ක්‍රමය තමයි කායානුපස්සනා. ඒ යටතට ගැනෙන මේ කායානුපස්සනාව ගැනමයි කායගත සති සූත්‍රයේදී කතා කරන්නේ. පෙමන්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සැවැත්නුවර ජේතවනාරාමයේ උන්වහන්සේ වැඩවාසය කරනවා. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ අර ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා අතර කතා බහක් මතු වෙනවා. උන්වහන්සේලා කතා වෙනවා, ඇවැත්නි හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි. සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බහුලව වඩණ්ඩ කියලා කියනවා කායගත සතිය. මේ කායගත සති භාවනාව මහත්ඵලයි, මහානිසංසයි, ඒක අද්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. මේ විදිහට හාමුදුරුවෝ දිගින් දිගටම ඒ ගැනම කතා කරනවා. කතා කරද්දී භාග්‍යතුන් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම වැඩියාම අර ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මම එන්න කලින් මොනවද කතා කර කර හිටියේ? එහෙම අහන්නේ බුදුරජාණන් වහන්සේට අනුන්ගේ දේවල් දැනගන්න ඕන නිසා නෙමෙයි. උන්වහන්සේගේ ගෝලයෝ අර කතා කරන්න එපා කියපු දෙතිස් කතාවන් කර කර හිටියාද කියලා දැනගන්න. දැන් බුදුහාඳුරු දේශනා කරනවා, රජවරු ගැන කතා කරන්න එපා, සිටුවරු ගැන කතා කරන්න එපා, හොරු ගැන කතා කරන්න එපා, ස්ත්‍රීන් ගැන කතා කරන්න එපා, පුරුෂයන් ගැන කතා කරන්න එපා. කතා 32ක් එපා කියනවා. ඒ නිසා දැනගන්නටයි අහන්නේ. ඒ වෙලාවේදී කියන ස්වාමිනී, අපි ඔබ වහන්සේ එපා කියපු කිසිම නරක කතාවක් කර කර හිටියේ නැහැ. අපි මේ කායගත සතිය ගැනමයි කතා කර කර හිටියේ. ස්වාමිනී, මේ කායගත සතිය හරිම ආශ්චර්යයි, අද්භූතයි කියලා මේ ස්වාමීන් වහන්සේලා කියනවා. ඒක හරියට වැඩුවොත් අපේ ජීවිතවලට මහා පුදුම ආශ්චර්යක් ලැබෙනවා කියලත් උන්වහන්සේලා කියනවා. ස්වාමිනී, අපිට දැනගන්න ඕනේ කොහොම වැඩුවොත් ඒක අපේ ජීවිතයට ලැබෙන්නේ. බලන්නකෝ ඒ කාලේ කොච්චර
නිහතමානී හාමුදුරු පිරිසක් හිටියද කියලා. දැන්නම් එහෙම කවුරුවරි වැඩිහිටියෙක් ඇහුවොත් කිය නෑ නෑ මුකුත් නෑ අපි මේ නිකන් ආගිය තොරතුරු කතා කරා. එහෙම කැමති නෑනේ නොදන්නා බව පෙන්වන්නවත්. තමන් නොදන්නා බව දැන ගැනීමත් පින්වත්නි හොඳ උගත්කමක්. එනිසාක ස්වාමිනිය අපිට කියලා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භාවිතාච භික්ඛවේ කායගතා සතින් කතං බහුලී කතා මහප්පලා හෝති මහනිසංස. මහණෙනි මං කියලා දෙන්නම් කොහොම වැඩුවොත්ද මේ කායගතා සතිය මහත්ඵල මහනිසංස වෙන්නේ. ඉතින් පළවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සස්නේ යම් කිසි කෙනෙක් අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආරණ්‍යකට ගිහිල්ලා එහෙම නැත්නම් ගහක් මුලට ගිහිල්ලා ශුඤ්ඤාගාරයකට ගිහිතා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ගිහිගෙ ඉඳන් මේවා කොහේ කරන්නද කියලා. නමුත් බුදුහාඳුරෝ ශුඤ්ඤාගාරය කියලා කිව්වේ කැලේම නෙමෙයි. තමන් ඉන්න කාමරේ දොරවල් ජනෙල් ටික වහගත්තාම තමන්ට බාහිර කරදරයක් නැත්නම් ඒකත් ශුඤ්ඤාගාරයක් තමයි. ඒ නිසා හුදකලා වීමේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ පෙන්නවා. සමාජයේ ගැටි ගැටි ඉඳලා මිනිසුන්ට ධර්මය අවබෝධ කරන් තියෙන අවස්ථා සීමිතයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සෙල්ලම විවේක තැනක් හොයාගන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එයා පළඟක් බැඳගෙන එරමිනියක තාගෙන පිරිමියයි ගැහැණු අය නම් අර්ධ පරියංකෙන් වාඩි වෙලා ඍජු කය හොඳට කය ඍජු කරගන්න ඕනේ. සිහිය පිහිටුවාගෙන ඉදිරිපස දිහා බලාගෙන එයා හොඳට හුස්ම ගන්න ඕනේ. පළවෙනිම එක තමයි මේ කය පිළිබඳව සිහිය පිහිටවන්න නම් හුස්ම පිළිබඳවමයි අපි අවධානය යොමු කරන්නේ. ඒකට ඔයත් පොඩි කාලේ නම් වචනයකුත් පාවිච්චි කරා ධර්මයේ තුළ මොකක් කියලාද කියන්නේ? ආන අපාන සති නේද? ආන කිව්වේ හුස්ම ගන්නවා ආශ්වාස, අපාන කිව්වේ පිට කරනවා ප්‍රාශ්වාස. එතකොට ඕකට අපි කියන ආනාපාන සති නේද? සිහිය පිහිටුවමින් හුස්ම ඉහළ පහළට යවීම. ඒකේ ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ දේශනාව ඇතුළේ ඒක කියලා දෙන්න යන්නේ නැහැ. ඔයත්තෝ වෙනමම ආනාපාන සති භාවනා වඩන ආකාරය ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කියනවා හොඳට හුස්මක් ගන්න, හොඳට හුස්මක් පිට කරන්න. ඊළඟට දෙවැනි එක දිග හුස්මක් ගද්දි දිගයි කියලා දකින්න, කෙටි හුස්මක් ගද්දි කෙටි කියලා දකින්න. දිග හුස්මක් ගත්තොත් පිට කරන්නේ දිග හුස්මක්, කෙටි හුස්මක් ගත්තොත් පිට කරන්නේ කෙටි හුස්මක්. ඊළඟට කියනවා හුස්ම වදින තැන් ගැන සිහිය පිහිටවන්න. නාස්කුවරෙන් ඇතුල් වෙද්දි කොහෙද හුස්ම ඇතුල් වෙන තැන, හුස්මේ ගලා යාම සහ හුස්ම අවසන් වන තැන පෙනහළු පිරෙන විදිහ සිහිනුවනින් දකින්න කිය. මේක ඇඟ කපලා බලන්න බෑනේ, සිහියෙන්මයි දකින්නේ. ඊළඟට එතනින් පටන් අරන් මේ ශ්වාසනාලයේ දිගේ හුස්ම ඇවිල්ලා නාස්කුහරයෙන් පිට වුණාම සමහරුන්ගේ උඩු තොලේ ඊළාට නාස්කුහරයක හුස්ම රැල්ල වදිනවා. එතනට හිත යොමු කරන්න කිව්වා. දැන් ඔය විදියට හිත සිහි කල්පනාවතු එක තැනක පිහිටවද්දී පිමන් හිත විසිරෙන්නේ. මුල් කාලේ විසිරුණත් ඔබට හිතන්න පුළුවන් දැන් හිත විසිරුණානේ ආයෙන්න ඕනේ භාවනා අරමුණට. ඔය විදියට එද්දී යාට පේනවලු හුස්ම කඳ ශරීරය තුල පුරාවටම දුවන හැටි, ශරීරයෙන් පිට වෙන හැටි, හුස්ම සංසිඳෙන හැටි. හුස්ම කය සබ්බ කාය පටිසංවේදී අච්ච සිස්සාමීති සික්කති. සියලු කය සංහිඳමින් හුස්ම රැල්ල හැදෙන හැටි. ආන් සිහිය පිහිටවීමේ එක අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක තමයි කායගත සතිය පළවෙනි පියවර. හරියට දක්ෂ වඩු මහත්තෙක් යතු කැටයක් අරගෙන යතු ගානවා වගේ. දැන් යතු ගාන මනුස්සයට සිහි කල්පනාව නැති වුණොත් මොකද වෙන්නේ? ඒ මිනිහා කෙටි යතුපාරක් ගන්න ඕන තැන දිග යතුපාරක් ගැහුවොත් ලීය විනාසයි. දිග යතුපාරක් ගන්න ඕන තැන කෙටි යතුපාරක් ගැහුවොත් ඒකත් එහෙමයි. එනිසා යා දැනගෙන ඉන්න ඕනේ මේ වෙලාවේදී ගන්න ඕනේ දිග යතුපාරක්ද කෙටි යතුපාරක්ද? ඔන්න බුදුහාඳුන උපමාවකුත් කියන. ඕක තමයි පළවෙනිම ක්‍රමය. කය පිළිබඳව සිහිය පිහිටවන්න බුදුහාඳුරුව පෙන්වන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා දෙවනි ක්‍රමය. ඒකට පින්වත්නි ඔයත් පාවිච්චි කරන වචනේ තමයි ඉරියාපත භාවනා. පළවෙනි එක ආනාපාන සති භාවනාව, දෙක ඉරියාපත. ඉරියාපත භාවනාව කියලා කියන්නේ
ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඇවිදින මිනිහා හැමතිස්සෙම හිතනවා මම දැන් ඇවිදින කෙනෙක්. අපිට ඕවා හිතන්න වෙලාවක් නැහැ. අපි යන ගමන් හතර වටේ මිනිස්සු ඇඳන් තියෙන ඒවා, කඩවල් වල එල්ලලා තියෙන ඒවා, පාර යන මිනිස්සුන්ගේ රූපේ ලස්සන කළු සුදු ඕවා හොයන්නේ. බුදුහාඳුර කියනවා යන කෙනා තමන් යනවා කියලා දැනගන්න. ඊළඟට ටිතෝම් හීති පජානාති. ටිතෝවා ටිතෝම් හීති. හිටගෙන ඉන්න කෙනා දැන් මං හිටගෙන ඉන්නේ කියලා දැනගන්න. ඊළඟට ඉඳගෙන ඉන්න කෙනා ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. නිදියන් ඉන්න කෙනා නිදියන් ඉන්නවා කියන එක දැනගන්න. යථා යථාවා පනස්ස කායෝ පනිහිතා හෝති තථා තථා නම් පජානති. යම් යම් විදිහකට ඔබ ක්‍රියා කරන්නේ ඒ ඒ විදිහ දැනගන්න සිහිනුවනි. එතකොටත් සිහිය පිහිටවන්න පුළුවන්. තමන් කරන ක්‍රියාව දිහාවට බලන්න ඕනි. ඉරියව්ව කුමක්ද? යනවා නම් යනවා, ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා, නිදා ගන්නවා නම් නිදා ගන්නවා, හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා. ඔය සිහිය නැති වුණාම තමයි හරීම ප්‍රශ්න මිනිසුන්ට ඇති වෙන්නේ. ତතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කය අනුව සිත පිහිටවන්න හොඳම ක්‍රමයක් තමයි ඉරියව්ව අනුව සිත පිහිටවීම. ඒක දිගින් දිගටම ප්‍රගුණ කරාම මොකද වෙන්නේ? එයාගාව තියෙනවා නම් යම් ග්‍රාම්‍ය සංකල්ප, එයාගාව තියෙනවා නම් යම් කෙලෙස් ස්වභාවය, ඒව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ප්‍රහාණය වෙන්න කෙලෙස් එයාගේ අධ්‍යාත්මය තුළ සිත පිහිටුවා තියා ගන්නවා. සංසුන් වෙනවා, එකඟ වෙනවා, සමාහිත වෙනවා. ආන් ඒ සමාහිත සිත තුළ එයාට කය පිළිබඳව සිහිය වඩා ගන්න පුළුවන් වෙනවා. ඔන්න තව ආකාරයක් වෙන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තව ක්‍රමයක් තියෙනවා කය පිළිබඳව සිහිය පිහිටවන්න. ඒකට කියනවා සති සම්පජඤ්ඤ. සති සම්පජඤ්ඤ කියන්නේ සිහියෙන් යුක්තව කය පිළිබඳව බලනවා. ඒකෙදි පින්වත්නි හරි ලස්සනට බුදුහාමුදුරුවෝ මේ කයේ සිහිය පිහිටුවේ යුතු තැන් ගැනත් කියනවා. කොහොමද? ආලෝකිතේ විලෝකිතේ. ඔබ මේ බෙල්ල හරෝ හරෝ බලද්දි, ඉස්සරහා බලද්දි, පිටිපැස්ස බලද්දි, දෙපැත්ත බලද්දි සිහිය පිහිටවන්න කියනවා. සිහිය පිහිටුවේ නැත්තම් මොකද වෙන්නේ? ඒ අරමුණ ඔස්සේ හිත දුවගෙන ගිහිල්ලා අපි ඒ අරමුණෙහිම බැඳිලා යන්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ එක තැනකදී කියනවා මහණෙනි ගිතෙල් පුරෝපු කලගෙඩියක් තියෙනවා මිනිස්සෙගේ ඔළුවක් උඩින්. කට ළඟටම ගිතෙල් පෙරිලා. පිටිපැස්සෙන් ඉන්නවා කඩුවකුත් අතෙන් ගත්ත වදකේ. දැන් කියනවා නුඹ මෙතෙන් සිට අතෙන්ට යන්න ඕනේ. හැබැයි කලේ කටින් එක ගිතෙල් බින්දුවක් හරි වැටුනොත් පිටිපැස්සෙන් එන මිනිහට කියනවා කපාපම් බෙල්ල. දැන් යන්න කියලා යනවා. බුදුහාමුදුරුව අහනවා මහණෙනි මේ මිනිසයා යන අතර මගදී ජනපද කල්යාණී නැටුමක් නටනවා. ගෙජ්ජි හොලෝ හොලෝ සිලිම්බෙලින් කිය කිය ලස්සන සින්දුවක් කිය කිය ජනපද කල්යාණී නටනවා. මේ මිනිහා බලයි දහන ඔළු හරෝලා. ස්වාමීන් වහන්සේලා කියන මොන බලනවද බුදුහාඳුරනේ, මේක මරබයින්න යන්නේ. ඔය බෙල්ල හරෝලා නැටුම් බලන්න කියලා එක ගිතෙල් බින්දුවක් හරි හැරුණොත් පිටිපැස්සෙන් එන මිනිහා කොටනවා බෙල්ලට. භාග්‍යවතුන් වහන්සේ කියනවා නොබලත් ගිතෙල් කලයක් ඔලූඩ තියල වගේ හිතලා ඇවිද පල්ලා, ගමන් කරපල්ලා සසරේ. මොකද කොයි වෙලේ ඇදගෙන වැටෙයිද දන්නේ. අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේ නමක් හිටිය, එර්ධි බල සම්පන්නයි. නායකාන්දරත් එක රුවන්වැලිසෑය වඳින්න ආවම නායකාන්දරකෝ බලන්ඩකෝ අපි ඉස්සතින් ඔය ආවේ මලක්වත් නැහැ, පොඩි ආන්දරන්ට එර්ධි බලේ තිබ්බන්නේ. දිව්‍යතලයකට වැඩලා දිව්‍යතලයකින් ගෙනාව මල්. නායකහඳුරු පූජ කරන ගමන් කල්පනා කරා මේ වන මනුසු ලෝකෙ මල් නෙමෙයි, පුංචි නමට දෙන්න ඕනේ උපදේශක් කියලා කිව්වා. හිත විශ්වාස කරන්න එපා. පුංචි නම එර්ධිය ගැන විශ්වාස තියන්නත් එපා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයම තමයි වටින්නේ. පොඩි හාඳුරු කෝ හරි හරි මම ඕව කරන්නේ නැහැ කියලා. ඉතින් එයා හිතම දියුණු කරනවා, අර ධ්‍යාන මට්ටමම වඩනවා මිසක් එරදිය වඩවනවා මිසක් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. නායක හාමුදුරුව නැවතත් රුවන්වැලිසෑය මළුවේදී පල්ලෙහාට බැහැලා කියනවා හොඳයි ඔය එරදිය පස්සෙම ගියොත් දවසක එක හැත් පේන පොට්ට ගෑණියකින් කැඳ බොණ්ඩ වෙයි කියලා. පොඩි හාමුදුරුව ඉතින් හිනා වෙනවා මට ඕවා වෙන්නේ නැහැ කියලා. කාලයක් යද්දි මොකද වුනේ? අනුරාධපුර රහසේ එරදියෙන් එහා මෙහා යද්දි ලස්සන කටහඬක් ඇහුණා. දැන් අරමුණක හිත පිහිටවන්න බෑනේ. බැලුවා පල්ලෙහා
බලද්දි තරුණ ගෑන් ළමේ රෙදිවලක රෙදිවනනෝ සින්දු කිය කිය. කටහඬත් ලස්සනයි, රූපෙත් ලස්සනයි. සිවුර ගහක රඳවලා සිවුරු ඇරලා තරං කෑල්ලක් හැඳගෙන ගිහි වුණා. ගිහි වෙච්ච කෙනා අර කාන්තාවත් එක්ක නූල් කටින් රස්සාව කරනවා. කාලයක් යද්දි ඔය මුල් කාලේ කැමැත්තෙන් හිටියට පස්සේ ඉතින් ප්‍රශ්නනේ නේද? ඉතින් ඔහොම ප්‍රශ්න තියෙන කාලෙක නෝනා කෑම එක හදන් එන්න පරක්කු වුණාම මේ මනුස්සයා දොස් කියනවා. ඔච්චර වෙලා යනවාද ඔහෙට කෑම එක ගේන්න? නෝනා මොකද කියන්නේ? ඒගොල්ලන්ගේ කට ටික සැරයි. ඔහේ වගේද නිකන් ඉඳගෙන කනෝ වගේද? අපි ගෙවල් වල වැඩ කීයක් කරන්න ඕනද? ළමයි බලන්න ඕනේ, රෙදිවෝ දන්න ඕනේ, අතුගාන. ඔහොම කියවද්දි මනුස්සයාට ගේන්ති ගියා. නෝල් කැට කැට හිටපු මනුස්සයා නෝල් කටින කටුවේ ගැහුවා දමලා. කටුව වැදුනේ ඇහැට. ඇහැ පොට්ට වුණා. ඇහැත් බදාගෙන ලේපෙර නැහැ. මේ කාන්තාව අඬනෝ හේමාව අන්ද කළා. පිරිමියා ඊට වැඩි හයියෙන් අඬනෝ. එපාර කාන්තාව ඇහුවා ඇහැ පොට්ට වුණේ මගේ ඔහේ අඬන්නේ නෑ. අපේ නායක හඳුර රුවන් ඇරිසෑ මළුවේදී මීට අවුරුදු ගානකට කලින් කිව්වා, හිතට වහල් වෙන්න ගියොත් එක ඇහැක් පේන පොට්ට ගෑණියෙක්ගෙන් කැඳ බොණ්ඩ වෙයි කියලා අදේක ඇත්ත වුණා කිව්වා. ඔන්න බලන්නකො, අපි දකින රූප පස්සේ, ශබ්ද පස්සේ, ගන්ධය පස්සේ, රසය පස්සේ, ස්පර්ශය පස්සේ එලවන්න ගියොත් පින්වත්නි කොහෙන් නවතීද කියලා හිතන්න බෑ. සසරේ මෙච්චර කාලයක් ආවේ ඇයි? ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රිය ටික සංවර කරගන්න බැරිවීම නිසා. එහෙනම් බුදුහාඳුරු කියන බෙල්ල හරවල බලද්දිත් සිහ පිහිටවන්න. ඊළඟට කියන අභික්ඛන්තේ පටික්ඛන්තේ, ඉස්සරහට ගියත් පස්සට ගියත් සිහිය පිහිටවන්න. මේක ජීවිතේ හැම තප්පරයකදීම ප්‍රයෝජනවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. මේ අතපය දිගාරිද්දි හකුලුවද්දි සිහිය පිහිටවන්න. ඊළඟට නැවතත් දේශනා කරන අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කද්දි බොද්දි හපල කද්දි රසවිඳිද්දි සිහිය පිහිටවන්න. අද නම් ඒක ඇත්තෙම නැහැ. රූපවාහිනී හරි ජංගම දුරකථනය හරි මොකක් හරි දිහා බලාගෙන ඕනෑ දෙයක්. පුංචි ළමයින්ට එහෙම මේ දවසට කවන්නේම හරි කරදර නෑනේ. පුන්නක්කො හරි කමන්නේ, බෙදලා දීලා ටීවී එකක් දාලා දුන්නොත් අර පිඟානේ තියෙන පුන්නක්කො හරි කන මට්ටමට දරුවන්ගේ අවධානය ගිහිල්ලා තියෙනවානේ. දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියෝ පවා අසීයෙන් කණ්ඩ ගිහිල්ලා කී දෙනෙක් ওই මාළු කටු මස් කටු හිර කරගෙන උගුරවල් ඔපරේෂන් කරන මට්ටමට එනවාද? එනිසා පුංචි දෙයක් කෑවත් බිව්වත් සිහි කල්පනාව තියෙන්න ඕනේ කියලා කිව්වා. ඊළඟ උච්චාර පස්සාව කම්මේ මල මුත්‍රා කරද්දි සිහිය පිහිටවන්න කිව්වා. සංගාටි පත්ත චීවර ධාරණ ඇඳුම් පැළඳුම් අඳිද්දි පවා සිහිය පිහිටවන්න කිව්වා. දැන් බලන්නකො, බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ওই ප්‍රත්‍යවේක්ෂා කියලා කරලා තියෙන ওই ටික නෙමෙයිද? භික්ෂුන් වහන්සේ නමකට කියනවා සිවුරු පොරවද්දි හැමදාම උදේට ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. දැන් ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙ හිටියත් හාමුදුරු කෙනෙක් සිවුරක් පොරවද්දී උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව කරන. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. මං අද දවසේ මේ සිවුර පරිහරණය කරනවා. මොකටද මම මේ සිවුර පරිහරණය කරන්නේ? යාවදේව සීතස්ස පටිගාත. සීතලෙන් බේරෙන්න. උන්හස්ස පටිගාත. උෂ්ණත්වයෙන් බේරෙන්න. ඩංසමකස වාතාතප සිරින්සප සම්පස්සාන මැසි මදුරුවන්ගෙන් හුලඟින් බේරෙන්න. යාවදේව ඉරිකෝපීන පටිච්ඡාද නත්තං. ලැජ්ජ බය තියෙන නිසා විලි වහ ගන්න. ඕකටයි මං සිවුරු අඳින්නේ. එතකොට දැන් ඔය අරමුණේ හිත පීටව ගත්තාම හාමුදුරන්ට හිතෙන්නේ නැහැනේ සිවුරට සීක්වෙන්ස් අල්ලන්න ඕනේ කියලා. නේද? සිහින්නේ කරන්න. මම මේ උෂ්ණත්වයෙන් බේරෙන්න, සීතලෙන් බේරෙන්න, මැහි මදුරුවන්ගෙන් බේරෙන්න, හුළඟින් බේරෙන්න, ලැජ්ජ බය තියෙන නිසා විලි වහ ගන්නයි මේක පොරවන්නේ කියන සිහිය තිබ්බොත් මේ ඇඳුමට ලයිට් එල්ලන් යන්න හිතෙන්නේ නැහැනේ. ඇඳුම පාට පාට කරන්න හිතෙන්නේ නැහැනේ. අරමුණ දන්නවා, සිහිය පිහිටලා තියෙනවා අරමුණ තුල. එතකොට ගිහියන්ට ඇඳුම් ඇඳද්දි තින් ඔය ටිකම තමයි. හැබැයි අර උදේහස ප්‍රත්‍යක්ෂව කරන්නේ නැති නිසා ගිහියෝ මේක ඉතින් ටිකක් එහෙ මෙහෙ කරනවා. නේ සිහිය පිහිටවන්නකො, මං මේ ඇඳුම අඳින්නේ ඇයි? කුමක් සඳහාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ඔබ හිටගෙන හිටියත්, ඇවිද්දත්, හිඳගෙන හිටියත්, නිදාගත්තත්, නිදිමැරුවත්, කතා කරත්, නිශ්ශබ්දව හිටියත් සිහිය පිහිටවන්න. සිහිය නැතිවෙන්න දෙන්න නම්
එපා. සිහිය නැති වුණොත් පින්වන්නේ හැම ශේස්ත්‍රයකම ගොඩා කවුල. අපි හිතමු මේ ලෞකික ලෝකේ කියලා. දැන් ගුරුවරයාට සිහිය නැති වුණොත් පරම්පරාවක්ම ඉවරයි. වෛද්‍යවරයාට සිහිය නැති වුණොත් සමහරලාට ඔය ඇත්ත දැකලා තියෙනවා, ඔපරේෂන් එකේදී කතුරු බඩ ඇතුලේ දාලා මහනවා දොස්තර. වම් කකුල කපන්න ගියහම දකුණු කකුල කපනවා. සිහිය නැති වුණාම හැම ශේස්ත්‍රයකම ගැටලු. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා සිහිය කියන එක අතිශයින්ම වැදගත්. ලෝකෝත්තර පැත්තට ආපුවාම ඒ සිහිය පිහිටුවීම නිවන් මාර්ගය දක්වාම විකසණය වෙනවා. එනිසා කය පිළිබඳව කයානුව සිත පිහිටවන්න තියෙන හොඳම ක්‍රමයක් කියනකෝ සති සම්පජඤ්ඤය. ඔය තුන්වෙනි ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් පෙන්නනවා. ඒකට අපි කියන අසුභ භාවනා කියලා. අසුභ භාවනා කියන්නේ අපේ හිස කෙස් වල ඉඳලා යටිපතුලට වෙනකම් මේ බඹයක් පමණ වෙච්ච ශරීරය තුළ තියෙන අංග ටික අපි හොඳට අවබෝධයෙන් යුක්තව බලනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කයේ තියෙන කේසා කෙස්, ලෝමා ලොම් තියෙනවා, නකා නියපොතු, දන්තා දත් තචෝ සම. ඊළඟට එතරින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මන්සං මස් තියෙනවා, නහාරු නහර තියෙනවා, අට්ඨින් ඇටකටු තියෙනවා. අට්ඨි මිජ්ජා අර ඇටකටු මැරබෝන් කියලා කියන්නේ. එතකොට ඇට මිදුලු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං. මේ ශරීරයේ තියෙනවා වකුගඩු, හෘදය, අක්මාව, බඩවැල්, ඊළඟට පපු මාංශ, අතුණු බහන්, බඩ වැලවල්. එතකොට මේ සියල්ල පැසුණු ආහාර, නොපැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, ඊළඟට කඳුළු, වුරුණු තෙල්, සඳමිදුළු, මුත්‍රා, මේ සියල්ලක්ම තියෙන කොටස් වශයෙන් ගත්තොත් 32. ඕකට තමයි අපි දෙතිස් කුණප කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් පෙවන්දි මේක කිව්වේ. හැබැයි මේක පරණ වෙන්නේ නැහනේ. දැන් අද අවුරුදු 2500ක් ගිහිල්ලත් මීට වැඩිය කැලලක් මිනිසුන්ට එකතුුන්නේ නැහැනේ. ওই 32ම තමයි අදටත් මිනිසුන්ට තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ 32 දකින්න නුවණ තියෙන මිනිස්සෙක් විදිහට. කොහොමද මේ 32 දකින්නේ? දැන් උදාහරණයක්වත් බුදුහාඳුරෝ දේශනා කරනවා දෙපැත්තෙන් කට ගැට ගහපු මල්ලක් තියෙනවා. ඒ මල්ලට එක එක જાතියේ ධාන්‍ය වර්ග දාලා තියෙනවා. මොන් නැට, තල, කව්පි, මෙනේරි, ඔය විදිහ හැම જાතියකම ඒවා තියෙනවා. යම්සේ නුවණැති පුරුෂයෙක් ඇවිල්ලා මේ මල්ලේ එක පැත්තකින් කට ලිහලා මේ මල්ලේ තියෙන සියලුම ධාන්‍ය වෙන් කරනවා. මොන් නැට වෙනම, කව්පි වෙනම, වී වෙනම, තල වෙනම. එතකොට අර පුංජයක් විදිහට එකට මේ ශරීරය පිළිබඳව අවබෝධයක් එන්නේ. දැන් අපිට ශරීරයේ ඇත්ත ස්වභාවය අවබෝධ වෙන්නේ නැත්තේ ඔක්කොම ටික එකටනේ අපි බලන්නේ නේද? එතකොට අපිට මේ ශරීරය ගැන කලකිරීමක් එන්නේ නැහැ. හැබැයි අර විදියට කොටස් ටික වෙන් කරොත් මොකද වෙන්නේ? අපිටම අපිරියයි නේද මේක බලන්න? දත් ටික වෙනම, කෙස් ටික වෙනම, සම් ටික වෙනම, ලේ ටික වෙනම, නහාර ටික වෙනම. ඒ යථාර්ථය අද ගොඩාක් අය දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි හැම මොහොතකම මේ ශරීරයේ තියෙන අසුභය දකින්න කියලා මතක් කරා. සුභ අසුභය සුභ වශයෙන් ගන්න තාකල් අපිට ධර්මය අවබෝධ කිරීම හරිම අමාරුයි. දැන් අපේ ශරීරය කොච්චර අසුභයට බරයිද කියලා කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් හේකින් මේ ශරීරය අනිත් පැත්ත ගැහුවොත් නේද මොකද වෙනවා කියන්නේ? කාක්කු බල්ල වලවන්න මුගුරක් අතේ තියන් ඉන්න වෙයි කිව්වා. මොකද මේකේ අර එල්ලෙද්දි මස් කෑලි ලේ වැක්කිරෙද්දි වටේ පිටේ ඉන්න ඔකෝම මේකට සතු එනවා. ඒ නිසා එච්චර අප්‍රසන්න ශරීරය. ඒ ශරීරය ගැන නිතර නිතර මෙහෙයෝ සිත්තත වාසය කරන කෙනාගේ අර ගුහාශ්‍රිත සංකල්පය ගැන කෙලෙස් ස්වභාවයන් එන්නේ නැති වෙනවා. අඩු වෙලා තුනී වෙලා යද්දී ඒවා නැති වෙන කාලයක් වෙද්දී අධ්‍යාත්මයේ සිත පිහිටවා ගන්නවා. එයා සංසුන් වෙනවා, හිත එකඟ වෙනවා, සමාහිත වෙනවා. එතකොටත් කායගත සතිය වැඩෙනවා. දැන් ආකාර කිහිපයක් කිව්වා. පළවෙනි එක ආනාපාන සති, දෙවෙනි එක ඉරියාපත, තුන්වෙනි එක සති සම්පජන්න, හතරවෙනි එක අසුබ. ඊළඟ පස්වෙනි එක ධාතු මනසිකාර. ධාතු මනසිකාර කියන්නේ පින්වත්නි
අපේ ශරීරයේ හැදිලා තියෙන මහා භූත රූප ඔයත් ඔයාලා දෙනවා පඨවි ආපෝ තේජෝ වායු. මේ ශරීරයේ තියෙන්නේ ඔය මහා භූත රූප. පඨවි කියන්නේ තද දේවල්නේ. කවදා හරි දවසක පොළොවට පස් වෙලා යන දේවල් මොනවාද? කෙස් ටික, අපේ හම, මස් ටික, දත් ටික, නිය, මේ ඔක්කොම පඨවි තද දේවල්. ඊළාට ආපෝ කියන්නේ වැగిරෙන දේවල්. වැగిරෙන දේවලුත් මේ ශරීරයේ තියෙන. ලේ, සරව, මුත්‍රා, සොටු ඒවත් අපේ ශරීරයේ තියෙන. තේජෝ කියලා කියේ රස්නේ. හැම අවයවයකම රස්නයක් තියෙනවා. මිනිසු මැරුණා කියලා කියන්නේ ආයුෂ්මාජ විඥානන්නේ. ආයුෂ උෂ්ණත්වය සහ විඥානයේ ශරීරයෙන් පහවීම. එනිසා තේජෝ අපේ ශරීරවල තියෙන රස්නය. වායෝ කියලා කියන්නේ හමන ස්වභාවය. වාතය. හැම අවයවයකම වාතය නැද්ද? දැන් මොළය ආශ්‍රිතත් වාතයක් තියෙනවා, හෘදය ආශ්‍රිතත් වාතයක් තියෙනවා, පෙනහළු වලත් තියෙනවා, බඩවැල් වලත් වාතය තියෙනවා. හැම තැනම මේ ශරීරයේ ඔය කියන හතරම තමයි තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු ස්වභාවයන් වෙන්වෙන් වශයෙන් දකින්න. වෙන්වෙන් වශයෙන් දකින්නේ කොහොමද? පඨවි ටික වෙනම, ආපෝ ටික වෙනම, තේජෝ ටික වෙනම, වායෝ ටික වෙනම. දැන් අපි හිතමු ලොකු බැරල් හතරක් හදලා මනුස්ස ශරීරයේ තද දේවල් ටික එක තැනකට දාන්න. ඊළඟට ගලාගෙන යන දේවල් එක තැනකට, උෂ්ණත්වයේ තියෙන දේවල් එක තැනකට, ඊළඟට හමන දේවල් එක තැනකට. එතකොට අපිට එහෙම හතරක් දකිද්දි කවදාවත් මනුස්ස කියලා සංඥාවක් එනවද? ඈ මමයේ මාගේ කියලා අල්ලගන්න එකක් එතන නෑ. එතන තියෙන්නේ ධාතු වශයෙන් කොටස් හතරක්. දැන් බුදුහාඳුර උපමාවකුත් කියනවා දක්ෂ ගෝඝාතකේ කරක් මරණ කෙනෙක්. එයා හෝ එයාගේ අතවැසියක් ලව්වා දෙනක් මරනවා. එළ දෙනක් මරලා. එළ දෙනගේ ශරීරය ඔය විදිහට බෙදනවා කොටස් වලට. එතන කොටස් වලට බෙදලා මස් කඩේ දාලා තිබ්බහම මස් කඩේට යන මිනිහට එළ දෙනක් මැවෙනවාද? ඈ නෑ නෑ. ශරීරයේ තියෙන කොටස් වෙන් කරලා තියෙද්දි ඒ කොටස් විදිහට දකින්නවා මිස එතනින් එළ දෙනක් හැදෙන්නේ නෑ. ධාතු මානසිකාරයක දෙන්නකො මේ කය මමයේ මාගේ කියලා අල්ලගන්න දෙයක් නැත. එහෙම නිවනට මෙහෙයු සිත් ඇතුව වසනවා නම් කෙලෙස් ස්වභාවයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. සිත එක්තැන් වෙන්න පටන් ගත්තාම, එකඟ වුණාම, සමාහිත වුණාම එයාට පුළුවන් කායගත සතිය වඩන්න. දැන් ඔය ධාතු මනසිකාර ක්‍රමය. ඊළඟට තව නවසීවතකයේ කියලා ක්‍රමයක් කියලා දුන්නා. ඒකෙදි අර නවාකාරයකට මනුස්ස ශරීරයේ දිරායාම දක්වා දකින්න කිව්වා. ඔයත් සමහරලාට රූප සටහන් වලත් දැකලා ඇති. ජීවත් වෙන මිනිහා මැරිච්ච දවසේ ඉඳලා පොළොවට පස් වෙලා යනකම් සමහර තැන්වල රූප සටහන් මම දැකලා තියෙනවා, ඇඳලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සෙක් මැරුණාම එක දවසක් දෙකක් යද්දී ඒ ශරීරයේ ඉදිමෙන තැන් කුණු වෙන විදිය සහ නිල් පාට වෙන හැටි දකින්න කියලා. ඊළඟට ඒ කය දැක්කහම මේ ලෝකේ ස්වභාවය මෙහෙම තමයි. මේ මිනිහ මෙහෙමනම් මගේ ශරීරයත් මෙහෙමයි. මාත් මැරුණාම දවසක් දෙකක් යද්දී ඉදිමෙයි, කුණු වෙයි, නිල් වෙයි, පණුව ගහයි. මේක තමයි ශරීරයේ ස්වභාවය කියලා දකින්න කිව්වා. එතකොට ඔහු ඉක්මනටම ආතාපි සම්පජානෝ සතිමා. ආතාපය කියන්නේ කෙලෙස්තවන වීරිය ඇතිව. කෙලෙස්තවන වීරිය තියෙන කෙනා හැමතිස්සෙම පහිතත්ත. පහිතත්ත කියලා කියන්නේ ඔහු ඉතාමත්ම දැඩි උත්සාහයෙන් එකම අරමුණක හිත යොදාගෙන අප්‍රමාදීව කටයුතු කරන කුමකටද? මේ ස්වභාවයෙන් මම මිදෙන්න ඕනි. සසරේ හැමදෑම ඉපද ඉපද මැරි මැරි යද්දී මේ ස්වභාවයට මං උරුමකම් කියනවා. එනිසා මෙතනින් ගැලවෙන්න ඕනේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව මේවෙන් ගැලවෙන්න ඕනේ. අන්න ඔහු වෙර ඇතිව උත්සාහ කරනවා සසරෙන් ගැලවෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට දකින්න ඕනේ ඒ ඉදිමිලා තියෙන ශරීරය දවස් 3-4ක් ගියාට පස්සේ කවුඩෝ, බල්ලෝ, ගිජුලිහිණියෝ, කුස්සෝ ඇවිල්ලා කොට කොටා කෑලි කෑලි වලට වෙන් කරමින් මස් ගලවනවා. ඊළඟට දකින්න ඕනේ අර මස් ඔක්කොම දිය වෙලා නහර වැල් වලින් ඇදිලා ඇදිලා තියෙනවා බැඳිලා කටු ටික. ඊළඟට දකින්නකො නහර වැල් ටිකක් දිරලා ගිහිල්ලා කටු හැමතැනම විසිරිලා. එතකොට
හිස්කබල එක පැත්තක, අත් එක පැත්තක, කකුල් එක පැත්තක, කලවා ඇට එක පැත්තක, ඔය විදිහට තැනින් තැන කෑරි කෑරි ගිහිල්ලත් දකින්න කිව්වා. බුදුහාඳුරු දේශනා කරන අර හක් ගෙඩිවල තියෙන සුදු පාටින් ඇටකටු පේන්න පටන් ගන්නවා කියලා. දැන් කොච්චර ලස්සනට තිබ්බ ශරීරේද නේද? ඒ හැමදේම නුවණින් දැක දැකා එන්න කිව්වා. අන්තිමට ඒ සුදු පාටට තියෙන හිස්කබල් ඇට, මේ ඇටකටු ටික පොළොවට පස් වෙලා දිරලා යනකම් දකින්න කිව්වා නුවණි. දැන් එතකොට ඔය ක්‍රම ආකාරයට දකිද්දි දකිද්දි මිනිසුන්ට පින්වත්නි කායගත සතිය හොඳට පහළ වෙනවා. ඒ කියන්නේ කය පිළිබඳව සිහි පිහිටුවන. හැබැයි එකපාරටම අමාරුයි. දැන් සමහරලාට මිනිසුන්ට මෙහෙම කියාගෙන යද්දි මොනවා කියනවද දන්නේ නැහැ. කියන්න ඒවා නැතුවද ඔච්චර ඒවා කියන්නේ නේද? ජාතක කතාවක් කිව්වා නම් ඉවරනේ. ලස්සන කතාන්දරයක්. එහෙමනේ මිනිස්සු හිතන්නේ. නමුත් මේ යථාර්ථය දකින්න නැතුව කවදාවත් නිවන් මාර්ගය අවබෝධ කරන්න බෑ. බුදුහාඳුර ඒකයි පාරවල් දෙකක් නැහැ. ඒකායන අයම්මග්ගෝ. ලෝකේ යථාර්ථය දකින්න නම් එකම ක්‍රමයයි තියෙන්නේ, සතිපට්ඨානය. සතිපට්ඨානේ පළවෙනිම එක තමයි මේ කයානුව සිහිය පිහිටවීම. එතකොට ඔබට කය දැකලා අවබෝධින් යුක්තව සිහිය මෙනෙහි කරන්න නම් මේ ටික අවබෝධ කරගන්නම ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ නිවන කියන එක විස්තර කරද්දී කියනවා, මහණෙනි මේ නිවන කියන එක කොහෙවත් නැහැ. නිවන තියෙන්නේ කොහෙද? බඹයක් පමණ වෙච්ච ශරීරයේ තුල. යම් කෙනෙක්ට සිහි කල්පනාවෙන් යුක්තව මේ ශරීරය දකින්න පුළුවන් නම්, අවබෝධ කරගන්න පුළුවන් නම්, එතන තමයි නිවන තියෙන්නේ. දැන් මේ විදිහට පුරුදු පුහුණු කරගෙන කරගෙන එද්දී එයා දැන් ටික ටික කාමයන්ගෙන් ඈත් වෙන ස්වභාවයනේ අවබෝධ කරන්න ගත්තේ. කය නුවණින් දකිනවා, මේ කයේ ගණ්ඩ වුණ දෙයක් නැහැ, කය අසුබයි, කයේ ධාතු වශයෙන් කොටස් තියෙන්නේ. එහෙම අරගෙන අරගෙන එයා කාමයෙන් වෙන් වුණාම එයාට පෙමුවත්නි ධ්‍යානවලට සිත වඩවන්න පුළුවන්. ඒතර ධ්‍යාන වැඩිද්දී අපි දන්නවා ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්ව, අකුසල දහමින් වෙන්ව, සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං නේද? එයාට විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයේ තියෙන ප්‍රථම ධ්‍යානයයි පහළ වෙන්නේ. එතකොට පළවෙනි ධ්‍යාන මට්ටමේදී විවේකයෙන් උපන් ධ්‍යාන ස්වභාවය තියෙනවා. ඊළඟට තවදුරටත් එයා හිත දියුණු කරනවා විතර්ක විචාර සංහිඳවනවා. එතකොට තමා තුළ පැහැදීම ඇති කරගෙන අවිතක්ක අවිචාර සමාධිජං පීති සුඛං. ඒ කියන්නේ අර විතර්ක විචාර සංසිදුවලා එයා පළවෙනි එකේදී මං කිව්වේ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ. මෙතෙන්දී සමාධියෙන් උපන් ප්‍රීති සුඛය තමයි විඳින්නේ දෙවන මට්ටමේදී. ඊළඟට තුන්වෙනි මට්ටමේදී එයා මොකද කරන්නේ? අර ප්‍රීතියක් නැති කරන්න උත්සාහ කරනවා. එතකොට දෙවනි මට්ටමේදී ප්‍රීතිය සහිතව තියෙනවා. එතකොට තුන්වෙනි මට්ටමේදී එයා උත්සාහ කරනවා තමන්ගේ තුන්වෙනි ධ්‍යාන මට්ටම වර්ධනය කරගන්න. තුන්වෙනි ධ්‍යාන මට්ටමෙන් පස්සේ හතරවෙනි ධ්‍යානයත් උපේක්ෂා සහිතව අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ප්‍රීතියත් අත්හරිනවා, සිත උපේක්ෂාවටපත් වෙනවා. එතකොට සිහිය ප්‍රඥාව වැඩෙනවා. දැන් ඔය ධ්‍යාන මට්ටම් වලට ටිකෙන් ටික ටිකෙන් ටික පත් වෙන්න උත්සාහ කරනවා. ඊළඟට අවසාන මට්ටමේදී සුඛ දුක්ඛ ප්‍රහාණයෙන් එයා හතරවෙනි ධ්‍යාන මට්ටමත් අවබෝධ කරගෙන ඉන්නවා. දැන් එතකොට මේ කායගත සති භාවනාව වඩාගෙන වඩාගෙන කියලා ධ්‍යාන මට්ටමටත් ඇවිල්ලා. ඊළඟට ධ්‍යාන මට්ටමටත් ආවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙයාට පුළුවන් හිත තවදුරටත් ඉස්සරහට ගෙනියන්න. එතකොට හිත ඉස්සරහට ගෙනියන කෙනා යම් හේකින් කුසල ශක්තිය උපදවා ගන්න සමත් වෙනවා නම් ලෝකේ තියෙන සියලුම කුසල ශක්තිය තමා තුළට පමුණවා ගන්න සමත් වෙනවා. ඇයි? යා හිත එකඟ කරලා සමාධිමත් භාවය තුළනේ ඉන්නේ. එතකොට එයාට අර කියන සියලුම හැකියාවන් වර්ධනය කර ගැනීමේ ශක්තිය දැන් ලැබිලා හිතේ හොඳ සමාධියක් තියෙනවා. එතකොට එයා මොකද කරන්නේ? පුබ්බේ නිවාසාන් මුත්‍තියට හිත යොමු කරනවා. ඒ කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවන්. ඊළඟට චුතූපපාතයට හිත යොමු කරනවා. සත්‍යාගයේ උපත විපත. ඊළඟට සියලු කෙලෙසුන් සංහිඳීමෙන් ලබන
නුවණත් එයාට අවබෝධ කරගන්න පුළුවන් මේ කායගත සතිය දිගින් දිගටම වැඩිම. හැබැයි කායගත සතිය හරියට වඩා ගන්න බැරි වුණොත් යම් කිසි කෙනෙක් කිසිම පුහුණුවක් නැතුව මොන කායගත සතියද හොඳට කාලා ඇඳලා හිටියාම ඒ ටික ඇතිනේ. අද මිනිස්සු ගොඩාක් කියන්නේ එහෙමනේ, කාලා ඇඳලා ඉඳ තිබ්බනම් ඇති කියලා. එහෙම හිටියොත් මායයට පුළුවන් ඔහු තුළට ඉක්මනට අවලම්බණය වෙන්න. ඒ කියන්නේ මායයා ඔහු තුළට ගිල ගන්නවා. මායයාගේ බන්ධනයෙන් මිදෙන්න පුළුවන් ස්වභාවයක් නැති වෙනවා. මේ ලෝකෙ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මිනිස්සුන්ව වසඟ කරගන්න දේවල් අතර මායයා තමයි ප්‍රබලම. නේද? මායයා තමයි ප්‍රබල. මාර වසඟයට අහු වෙනවා කියන එක සමහරලාට අපිට තේරෙන්නේවත් නැහැ. අපි දිගින් දිගටම මාර වසඟයට අහුනහම කරගෙන යන දේවල්. එතකොට මායයා කායගත සතිය වඩන්නේ නැති කෙනාට ඉක්මනට හානි කරන මට්ටමට එනවා. කායගත සතිය වඩන කෙනාට මායයාට හානි කරන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. එයාගේ සිතේ ස්වභාවය සහ සිතේ ශක්තිය අනුව. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට මේ වගේ. යම් පුරුෂයෙක් විශාල ගලක් අරගෙන මැටි පිටක අතාරිනවා. මැටි ගොඩක් තියෙනවා, ඒකට ලොකු කළු ගලක් අරගෙන අතාරිනවා. මොකද වෙන්නේ? අර කළු ගල මැටි පිට ඇතුළටම ගිලෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, මේ කළු ගල මැටි පිට ඇතුළට ගිලෙනවද? ස්වාමීනි ගිලෙනවා. ආන් ඒ වගේ තමයි කායගත සතිය වඩන්න දක්ෂ වෙන්නේ නැද්ද? එන්න ඒ කෙනා මායයා වසඟයට යනවා. ඔන්න උපමා වලින් කියලාද. ඊළඟට කියනවා, වියලි කොළ රොඩු ගොඩක් තියෙනවා. ඒ කොළ රොඩු ගොඩ ළඟට ඇවිල්ලා යමෙක් ගිනිගානා දඬු දෙකක් අරගෙන මේක හොඳට අතුල්ලනවා. එතකොට බුදුහාඳුරහන අරක ඇවිලෙන්න පුළුවන්ද? මොනවාද බුදුහාඳුරන යහන්නේ? අර කොළ හොඳට වේලිලා නම් මේකෙන් ගිනි පුපුරක් දෙකක් විසිවෙච්ච ගමන් අරක හොගාලා ඇවිලෙන. ආන් ඒ වගේ කියනවා, කායගත සතිය වඩන්නේ නැති මිනිහා ඉක්මනට මායාගේ පාසයට අහුවෙනවා කිව්වා. ඊළඟට කිව්වා, යම් පුරුෂේ විශාල දිය භාජනයක් අමාරුවෙන් අරගෙන එනවා. ඒ මනුස්සය අරගෙන එන තැන තියෙනවා හිස් බඳුනක්. එතකොට අර විශාල භාජනයේ තියෙන වතුර අර මනුස්සයා හිස් භාජනයට දානවා නේද? දානවා ස්වාමීනි. මොකද මේකේ වතුර දරාගෙන ඉන්න බැරි තරම් වැඩි. අනිවාර්යෙන්ම ආන් ඒ වගේ මායාවේ බන්ධනයට කායගත සත්‍යය වඩන්නේ නැති කෙනා අහු වෙනවමයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අනිත් පැත්තට. දැන් හිතමුකෝ මහණෙනි, කවුරු හරි කායගත සත්‍ය හොඳට වඩලා කිය. වඩපු කෙනාට මායයට හානි කරන්න බෑ. ඒ කොයි වගේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහ විශාල දොරක් තියෙනවා. මේ දොරේ පියනුත් මහ විශාලයි, හොඳ ශක්තිමත් ලෝහයෙන් දැවයෙන් හදලා තියෙනවා. මේ දැවයෙන් ලෝහයෙන් හදපු දොර නූලකින් අදින්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා, ස්වාමීනි ඒක නම් කරන්න බෑ. අර නූලෙන් අදිද්දි නූල කැඩලා යනවා. දොරට කිසිම වෙනසක් නැහැ, චංචල ස්වභාවයක් නැහැ, නිශ්චලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන් එහෙමයි, කායගත සතිය වඩපු කෙනාට සාමාන්‍යයෙන් මායයට හානියක් කරන්න බෑ. ඊළඟට කියනවා, අමුදර ගොඩක් තියෙනවා. අමුදර ගොඩක් ළඟට ගිනිගානා දණ්ඩක් ගෙනල්ලා කොච්චර ගෑවත් අර ගිනිගොඩ ගිනි තියන්න පුළුවන් ස්වාමිනී බෑ. ගිනිපත්‍ර විසුණත් අමුගොඩ ගිනි ගන්නේ නැහැ. ආන් ඒ වගේ කායගත සතිය වඩපු කෙනාට මායයට හානියක් කරන්න බෑ. ඊළඟ බුදුහාඳුරෝ අහනව නැවත, කට වෙනකන් වතුර පුරවලා තියෙන භාජනයක් තියෙනවා. ඒක හොඳට පිරිලා තව මිනිහේ කමාරුවෙන් අරගෙන එන වතුර සැලියක් අරන් ආවට ඒ මනුස්සයාට අරකට දාන්න පුළුවන්ද කියලා නම් ස්වාමිනී බෑ. ආන් කායගත සතිය වඩන කෙනාගේ ජීවිතේ තුර සිදුරු නැහැ. ඒ නිසා මායයට රිංගන්න බෑ කිව්වා. ඊළඟට ඇහුවා, පිරුණු කලයකින් කට වෙනකම් පිරීලා තියදී ඕන පැත්තකට හරවලා වතුර ගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමිනී. කායගත සතිය වඩපු කෙනාටත් එහෙමයි. එයාට ධ්‍යාන මට්ටමටපත් වෙන්න පුළුවන්, පුබ්බේ නිවාසානුසතිය වඩන්න පුළුවන්, චුතූපපාතේ පුළුවන්, ආසවක්කේ පුළුවන්. හරියට කට වෙනකම් පිරිච්ච කලේ ඕන පැත්තකට නවද්දී වතුර නවා ගන්න පුළුවන් වගේ. ඊළඟටකෝ සමතලා කුඹුරක මේ හොඳට වතුර පිරීලා තියදී ලියදී හතර පැත්තේ තියදී ඕන පැත්තකින් කැඩුවොත් වතුර ගලාගෙන යන්න පුළුවන් නේද? ඔව් කිව්වා.
කායගතා සති වඩපු කෙනාටත් එහෙම අයකිව ඕන පැත්තකට එයාගේ හිත යොමු කරන්න පුළුවන්කො, එක්කො ධ්‍යාන මට්ටමට, එක්කෝ විදර්ශනාව පැත්තට. ඊළඟකෝ හොඳ අසරුවෙක්, තමන්ගේ අස්සයාව අල්ලගෙන ඉන්නවා, කටකලියාවද්දාගෙන් එක අතකින් කෙවිටකුත් අරගෙන, අස්සයා නගර මැද්දේ ඉන්නවා, දක්ෂ අස්වාරෝහකට පුළුවන් නේද කියලා ඇහුවා. ඕන පැත්තකට පන්නන්න ස්වාමිනි පුළුවන් කිව්වා. ආන් ඒ වගේ කිව්වා, කායගත සති වඩපු කෙනාට පුළුවන් තමන්ගේ හිත අවශ්‍ය කරන අරමුණු කරා යන්න. ඉතින් බුදුහාඳුර කායගත සුද්ධි සූත්‍රයේ අවසානයේදී කියනවා, මානිනි මේ කායගත සතිය යම් කිසි කෙනෙක් වැඩුවොත් එයා කැමති වෙන්න ඕනේ ආනිසංස 10ක්. මොනවද කැමති වෙන්න ඕන ආනිසංස 10? එයාට පළවෙනි මේක තමයි භය කියන එක නැති වෙලා යනවා. එයා කය පිළිබඳ හොඳටම සිහිය පිටුලන්නේ තියෙන්නේ, මේකේ තියෙන ඒවත් දන්නවා, මේ කය වැඩ කරන විදිහත් දන්නවා. එයාට ආයේ අමුතුවෙන් බයක් නැහැ. ඊළාට එයාට හොඳ ඉවසීමක් ඇති වෙනවා. එයාට සීතල, උෂ්ණත්වය, මැසි මදුරු මේ සියල්ලම ඉවසන්න පුළුවන්. ඊළඟට එයා හැම මොහොතකම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉතාමත්ම ඉහලින් අගය කරන කෙනෙක්. මොකද කයේ ගතයුත්තක් නෑ කියලා එයා දන්නවා. අසුභේ වඩලන්නේ තියෙන්නේ, සුභයි කියලා ගන්න ඕන කිසිම දෙයක් මේකේ නෑ. ඒ නිසා දුක, දුකට හේතුව, දුකින් මිදීමේ මාර්ගය, මේ ටික අවබෝධ කිරීමේ මාර්ගයට එයා ඇවිල්ලා ඉන්නේ. ඊළාට ඒ විතරක් නෙමෙයි, කායගත සතිය වඩන කෙනාට දැන් ඕනනම් ඒ මාර්ගඵල අවබෝධ කර නිවන් දකින්න පුළුවන්. එතනට මෙහායින් එයාට අර ලැබෙනවා කියනවා එර්ධි බල සම්පන්න ස්වභාවයක්. දියයට කිමිදෙන්න පුළුවන්, පොළොවේ කිමිදෙන්න පුළුවන්, අහසේ ඇවිදින්න පුළුවන්, ඔය වගේ ඒවා ලැබෙනවායි කියන. ඊළඟ මිනිස් කන ඉක්ම වූ දිව්‍ය ශෝත්‍රය, එයාට හොඳ දිව කණක්. ඊළඟට අනුන්ගේ සිත් දකින ඥානය, පරචිත්ත විජානන ස්වභාවයක්. වීතරාගී කෙනාගේ හිත වීතරාගීද කියලා දකින්න පුළුවන්, රාගී කෙනාගේ හිත රාගීද දකින්න පුළුවන්, ද්වේෂසාගත කෙනාගේ හිත ද්වේෂසාගතයි දකින්න පුළුවන්, අනුන්ගේ හිත් දකින්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය ටික ඔක්කෝම එයාගේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ එයාට ඕනම් පුළුවන් අර කලින් කියපු විදිහට එක්කෝ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, එහෙම නැත්නම් එතරින් එහාටත් කියලා චතුූපපාතේ, එතරින් එහාටත් ගිල ආසවක්ඛේ ඥානය අවබෝධ කරගෙන සියලු කෙලෙස් සංහිඳීමෙන් ලබන උතුම් නිවන සාක්ෂාත් කරන්න. මහණෙනි, අපි පටන් ගන්නේ පුංචි තැනකින් නේද? පුංචි තැනකින් කය පිළිබඳව සිහිය පිහිටුවීම. එතන මේ කය දකින්න නැතුව නිවන් මාර්ගය සම්පූර්ණ කරන්නම බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආනිසංස 10ත් එක්ක බලපුවම, මහණෙනි, බහූල ලෙස වඩන ලද කායගත සතිය හැම මොහොතකම මිනිසුන්ගේ යහපත පිණිසම පවතිනවා කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේදී කියනවා, එහෙනම් බුදුහාමුදුරනේ අපි හිතුවා හරි, මේ කායගත සතිය හරිම ආශ්චර්යයි, අද්භූතයි, මේ තුලින් මිනිසෙට වෙන්නේ යහපතමයි. දැන් ලෞකික ලෝකේ ලබන්න පුළුවන් සපත් ලැබලා ඊළඟ ලෝකෝත්තර ලෝකේ ලබන්න පුළුවන් සපත් ලබන්න පුළුවන් ක්‍රමවේදයක්. එරදි බල සම්පන්න භාවය, ධ්‍යාන වඩන ආකාර, ඊළඟ නිර්වාණය සාක්ෂාත් කිරීම දක්වාම කායගත සතිය වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔය ඇත්තොත් ජීවිතේ මේ සතිපට්ඨානෙ වැඩිම යටතේ කායගත සතිය වඩමින් තමන්ගේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරන්ට උනේ සඳහා මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපෙන්, බලෙන්, ප්‍රඥාවෙන් වැඩිත්වා ඔයත සියලුම දෙනා දෙවියෝ සුරකිත්වා එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති.
දෙවනෝ කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් මිට වසරකට පමණ ඉහත මිය පරලව යන්නට හිදුණු ජේම්හීන් බණ්ඩා ජයසිංහ පියාණන් ප්‍රධාන කොටගෙන වර්ග පරම්පරාගත සිරු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. බණැසූබ නමින් මිය පරලව ගියම්තාක් ඥාතීත මිත්‍රං වෙත් නම් මේ සිරුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ට මේ පින් ඇසේවා දැනේවා. පින දැක සතුටු වේවා, අනුමෝදම සතුටු වේවා, දුකින් අතමිදේවා, සැප ලබා ගනීවා, නුදුරු භවයකම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අද පින්කමේ දායකත්වය සම්පූර්ණ කරන කඩවත පදිංචි ස්වර්ණා ජයන්ති මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දුවදරුවන්ටත් මේ සඳහාවගේ දැකබලා සතුටු වන වචනයකින් උපකාර කළ අත දුන්න හිත දුන්න සෑම සිරු දෙනාටත් මේ පින් එකසේ හේතු වේවා, වාසනා වේවා. දේශකයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සැමටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඔබ සෑම සිරු දෙනා මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික මානසික පීඩා දුරු වේවා, කරන කියන කටයුතු සඵල වේවා. මෙලව පරලව ජීවිතය යහපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මේ පින හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීරිස නිච්ඡං අද්ධාපච අයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. රාගක්ඛයෝ නිබ්බානං.